මගේ කියන මගේ ජයනි ජයනි යන්නේ මගේ ත්‍රිවිල කියන්නේ ජයනි යන්නේ මගේ ත්‍රිවිල කියන්නේ ජයනි යන්නේ මාත් එක්ක යන්නේ බැංකුවට ගිහිල්ලා ඔක්කොම ගෙවන්න තියෙන දේවල් ගෙවන්න. උඹ තමයි දැන් එයාගේ වැඩ ටික ඔක්කොම මාත් එක්ක. නෑ එයායි මගේ ත්‍රිවේදීන් ගෙවන්න දෙන්න ඔකෙල්ල එක ගෙවන්න බෑනේ. දැන් මලාන් තියෙනවා ජයනිට ගෙවන්න. දැන් ඔබේ ත්‍රිවිල් එකත් තියාඹට තියෙන්නේ. එයි නැද්ද? මොකද්ද? මොකද්ද ලඩිය? ඇන්නේ 52යි 73 කියලා දිනනවා. ඔය ඇන්නේ 52 තමයි තියෙන්නේ. අපේ වදෂ අන්න ත්‍රිවිල් සින්දු දාලා කොහමද යනකොට නික ගෑනිට කම්මැලි ගමන් නැතු යන්න පුළුවන් මේ ජයනිට තියෙනවා ටෙලිෆෝන් බිල් ගෙවන්න දිනවා වතුර බිල් ගෙවන්න දිනවා ෆෝන් එක ගෙවන්න දිනවා තවම ක්‍රෙඩිට් කාඩ් ගෙවන්න දිනවා යන්නකො ජයනි යන්න ඕක ත්‍රිවිල් එක ස්ටාර්ට් එකේ දින් ඈ ඔය දෙන්නම කිසි දෙයකට වද වෙන්න එපා මට කොහෙවත් යන්නත් නෑ උඹ ගෙවන්න යන්නත් නෑ ඉන්නවද බල හැබැයි ඒක ඒකතර හොඳ වැඩක් නෙමෙයි ඔව් ගෙව්වේ නැතුනොත් එහෙම ගෙදරටම ඇවිල්ලා කපල යන්න ඉඳී තියෙනවා. කපල යන ගැන හන්දියේ අතන හැරදන පන්සල පාරේ ගෑනු ළමයා තනියම ගෙදර ඉන්නකොට 3 දිනක් ඇවිල්ලා කපල ගියේ. කරන්ට් එක බිල ගෙවන්නේ නැතුව කරන්ට් එක. වතුරත් එහෙමයි තනියම ඉන්නලාට ඇවිල්ලා කපල ගියේ උඹ එපා කියන්නේ. ආ. මට එහෙම ප්‍රශ්න නෑනේ අනේ. ඔව්. අපේ ඉන්ෆ්ලේෂන් නේද? ඉන්ෆ්ලේෂන්? අම්මර ත්‍රිවිල් පාක් එකට අලුත් එකක් ඇවිල්ලා මචං. එම් කැෂ් කියලා කි කවදම දැන් තේරුම් ගන්නවා දන්නේ ඕක දන්නේ තාක්ෂණිය දන්නේ ඕක අයි මොකද එම් කැෂ් ඒ හැයකට මට ඕන. ඔන්න මම කලින් ඉල්ලලා තියෙනවා කතා කරන්න. හරි.
අම්මගේ තාත්තා මේ ඔබ බලාගෙන ඉන්නේ. එනි ඔයාට හිතන්නේ දැන් සුදු අක්ක කෙනෙක්. අනේ අක්කගේ අවලේම මම යවන්න. ඈ මම ආගල කිහිල්ල අක්කගේ අවලේ ඉන්නේ මම මොනවද තියනද අක්කගේ යන්න තියෙන පාස. අම්මයි තාත්තා වැඩි මට බාර. සල්ලි පුරාගෙන මම යවන්න. සුදු අක්කගේ බය වෙන්නත් එපා මගේ. ඔයා මගේ සුදු අම්මගේ බය වෙන්නත් එපා. ඒ කිසි දෙයකට ඕගොල්ලෝ ඕනේ නැහැ මට ඒකම ෆෝන් එකේ කරගන්න. අත්තලාම දැන් සල්ලි යවන්නේ ෆෝන් එකේ. ඇයි මං එතකොට ක්‍රෙඩිට් කාඩ් ඈ චෙක් පොත් සල්ලි මෙව ඔක්කොම ඒකත් ගෙදර ඇඳේ ඉඳන් යවන්න ගත්තද මල කිරියයි මං අනිත් එක අනිත් මගේ හස්බන්ඩ් ඉන්නේ රටනේ අන්නයි ඔන්න ඕතන්ටනේ අපි එන්නේ දැන් බලන්න අම්මපා හස්බන්ඩ් රට ඉන්නකොට ඔයාට මේ ගමේ අය හැටියට අපි කැමති නෑ අඩුවක් වෙනවා අනිත් එක දැයිනි ඔයා දන්නවනේ මම ඔයගේ ගිහ ඉස්සරහා මගේ ත්‍රිවිල් එක නවත්තගෙන ඉන්නේ උදේට මම ට්‍රේනින් ගහන ඉතින් පැයක් මං සාරම ගහගෙන ඉන්නේ ඕනතරම් හදිස්සියකට මම වාඩි කී ඉස්සරහා ත්‍රිවිල් එක ඔයා ගෝල එකක් තව ගන්න ඕන මාත් ඒ මෙහෙමයි ඔයාට සැමියනේ ජඩුව දැනෙන් අපි දෙන්නේ නෑ දෙන්නේ නෑ අද බලන්න අයියෝ පාස් එක තමයි ඕන එකක් අපි ලව්වේ යවා ගන්න ඕන අහන්නකනේ ඔව් හිත අනිද්දට එයා එහෙ ඉඳන් කෙලිම මට දා අම්මා ඩුඩු එහෙ ඉඳලා දාන මගේ නම වල ජාත්‍යන්තර වැඩක් හදලා මොකද්ද මෙතන එම්කේස් කියන්නේ තරම් දිග මොනව හරි වැඩක් අහන්නකෝ ඔව් හිත අනිද්දට එයා අතුලුවා එහෙ ඉඳන් කෙලිම මගේ එම්කේස් කරන්න ඊට පස්සේ මට තියෙන්නේ මගේ ගෙදර ඇඳේ නම් ෆෝන් එකක් අතටගෙන සින්සින් ගාල සතසට ගාල මගේ වැඩ ටික කරගන්න හරිනේ ආයි පුතේ අපි කරවල හොදි කාලා හමාරක් දැන් ඉතින් එහෙන් ගෙලින්ම මේ ෆෝන් එකට සල්ලි දානවා එම්කේස් එකට දානවා දැන් මම මෙයා ගෙදර ඉඳගෙන ඕම මම කරලා වටේට ඒ ටික බෙදලා දානවා ටේබල් ෆෑන් එක ඇල්ලුවා වගේ වටේටම බෙදුවා අපිට ඇති වැඩක් නෑ ඕකේ ගෙදර ඉඳගෙන ගෙදර ඉඳගෙන වටේටම යවා ගන්න ගත්තාම අපි මොකටද බක් අයියෝ යාලේ ඉතින් ඔය පොලිම් වල ඉන්නයි දාතිය දාගෙන ඔය කන්දරේ විඳින්න බෑනේ ඒකෙන් මට හැමදේම කරගන්න මට නම් ආව අයිඩියා එක. හැබැයි ඒක මට ආපු අයිඩියා එක උඹ කරන්න බෑ. අදින් මොකද අයිඩියා එක කියන්නේ? මම දාගන්නවා කොමියුනිකේෂන්. අනේ හොඳයි මෙන්න වැන්ද ෆොටෝ කෝපි මැෂින් එකක් ගේන්න ඔය CD ටිකක් ගෙල්ලගෙන දෙන්නේ නේ කියලා. TV ලස්සාවෙන් අයින් වෙනවා උඹ ඒක කරගන්න මම මගේ වැඩේ කරගන්නම්. යකෝ කොමියුනිකේෂන් එක නිකන් දාලා වැඩක් නෑ. MCAS එකත් එතට හදාගන්න ඕන. එතකොට ඔය දාගන්න දන්නේ නැති අක්කලා ආවම ඒක දාලා දෙන්න පුළුවන් මට. ඒ වගේ ඉතින් ඔය හැම එකම දැන් MCAS දාගෙන ඉන්නේ. හැමෝම MCAS දැම්මම MCAS එකේ තියෙන ඔක්කොම ඔප්ෂන් ටික දාගෙන